Venai patagena api mai patkere pandu pul asuna unu vennatta kiyapang sakre aha bal asuna kadila vatt kiyapang sakre Amar ekatai kiwe panti di chakre uture di megiye eda amarai bankare sama vasiti gihin navutune antare amarate kai samate kai mama kunuga Jobak pension rasa muta sikre Kunu adaunat rajai nedasiya vishkare Samage muwata traktor handai satutak langkare Obage kasala apage divya suwadi පාලියට මට മന്ത്രിවරුන්ව අස්කරන්න බලයක් නැහැ. මට කරන්න පුළුවන් පක්ෂයේ ඉහළ නායකින්ව දැනුවත් කරන එක විතරයි. මම ඒක දැනටමත් කළායි තියෙන්නේ. മന്ത്രിවරු පාතාලයට සම්බන්ධයිද නැද්ද කියලා කියන්න මං අහිං දෙකපු නැති නිසා මට ඒගොල්ලන්ට දොස් කියන්න බෑ. චෝදනා කරන්නත් බෑ. හා. මේ විපක්ෂයක් විදියට උපවාසයකට යන්න අපි තීරණය කරලා ඉවරයි. ඒක ගැන ඔබතුමාව දැනුවත් කරලා යන්න මම ආවේ. තරු මගේ අවුරුදු 39ට මම පිකටින් උපවාස ඕන තරම් දැකලා තියෙනවා. මේ ඔය උපවාස කියලා කියනව නේද? ඔය ඇවිල්ලා මීඩියා ඉවෙන්ට්ස්. ඔබතුමා හැම හිතනවා නම් ඔබතුමාගේ දේශපාලන ජීවිතේ මේක වෙන්නේ නැති වරදින තැන. මම ඔයාලට එක උපදෙසක් දෙන්න. ඔයාලා සැලසුම් කරන දේවල් මට කියන්න එපා. විපක්ෂ මන්ත්‍රීවරු දැනගත්තොත් ඒක ඔයාටත් හොඳ නැහැ. මම දන්නවා. ඔයා මේව මට කියන්නේ ලෙංගතුකමට කියලා. ලෙංගතුකමක් නැතුව නෙමෙයි නගරාධිපතිතුමා.
එනවාට ඊට වඩා මම දේශපාලනිකව ඔබතුමාට ආදරේ. ඔබතුමා මගේ දේශපාලන ගුරුවරයා. අනික මගේ මන්ත්‍රී කණ්ඩායම කොහොමඩක් දන්නවා මම මේ ටික ඔබතුමාට කියනවා කියලා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. දේශපාලනයේ ඕනම කෙනෙකුට විරෝධය පාන්න අයිතියක් තියෙනවා. පරිණත දේශපාලනඥයෙක් විදිහට මම ඒව විඳ දරා ගන්න. මම ඔයගලක උපවාසයට සුබපත. සුබපත නෝ? උපවාස වලට කො සුබපතයි. අද කොහොමද ලක්ෂ? අද නම් සෑහෙන හොඳයි. ඊයේ ටික සෑහෙන පපුවරි දෙන්න ගත්තා දැන් නම් හොඳයි. ඔය වට නිඳ යනකන් ඉඳලා මම ගියේ. මං හිතුවා අදත් එහෙමද දන්නේ කියලා. දුදානි. මට ආගෙන් ලොකු උදව්වක් ඕන. මොකද්ද? වාට පුළුවන් ද අපේ නංගිට මදුශාලේට කියන්න මම හම්බෙන්න කියලා. කාටවත් ඔයගෙම ඇවිල්ලා හම්බ වෙන්න බෑ ලක්ෂ. මේක මේ ක්‍රිමිනල් කේස් එකක් නේ. මම්මේ ඉන්නේ ස්පෙෂල් පර්මිෂන් එකකේ. මේකයි මට මේක ගොඩාක් වැදගත් දෙයක්. අපේ නංගි මදුශානි වැඩ කරන නගර සභාවේ ඉන්න එයා දන්න කෙනෙක් විකුම්සිරි කියලා. ඒ විකුම්සිරි ගාල් විකිනෝ ඇන්ටන් කියලා. මිනිහගාව තියෙන ෆයිල් එක. ඒ ෆයිල් එක කොහොමද මම ගන්න ඕනේ? ඉතින් මම ඒක ගෙනල්ලා දෙන්න. ඔයා මේ වැඩේ දෙවන්න මට හිතෙන්නේ නැහැ. කාට කොහේ ෆයිල් එක ගන්න පුළුවන් මොනවා? ඒ ෆයිල් එකේ තියෙන ડોකියුමන්ට්ස් විස්තර කාටවත් දෙන්නක දැනගන්න සලස්සන්නේ නැහැ. ඒකේ තියෙන බොහොම වැදගත් තීරණාත්මක දේවල් ටිකක්. අපේ නගරේ බොහෝ දවස්වල වෙච්ච අපරාධ මිනීමැරුම් ගැන තොරතුරු ගොඩක් තියෙන ෆයිල් එකක්. ඔයා මේ වෙඩි වැදිලා හොස්පිටල් එකේ ඉන්නේ නිකන් නෙමෙයි නී ලක්ෂ. ඒක මට තේරෙනවා. බය වෙන්න එපා මම ගෙනල්ලා දෙන්න. ඔයාව මේ වගේ රිස්ක් එකකට දාන්න මම කැමතිත් නැහැ. ඔයා දැනටමත් කරගෙන තියෙන දේවල් හැටියට. ඒක ගැන worry වෙන්න එපා. ෆයිල් එක හම්බුණා කියලා හිතාගන්නකො. මං ගෙනල්ලා දෙන්න. ස්වාමීනි පසුගිය නඩුවාරයේ නියම කළ පරිදි මෙම නඩුවේ පළමු සැකකාරයා බන්ධනාගාරයේ මගේ මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනය වෙත යොමු කර තිබෙනවා. එකී වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා පළවෙනි සැකකරුට ප්‍රතිකාර ලබා ගත යුතු මානසික රෝගී තත්ත්වය තිබෙන බවට. ඒ අනුව එකී මානසික රෝගී තත්ත්වය සුවිශේෂී කරුණක් ලෙස සලකා මෙම පළවෙනි සැකකරුට සුදුසු කොන්දේසි යටතේ ඇප ලබා දෙන මෙන් ගෞරවණීය අයද සිටිනවා. කර ස්වාමීනි පොද්දේපල පනත යටතේ අප සලකා බැලීම සඳහා සුවිශේෂී කරුණු ඉදිරිපත් වී තිබිය යුතුයි. ඒ අනුව පළවෙනි සැකකරුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය සුවිශේෂී කාරණාවක්සේ සලකලා ඔහුට අප ලබා දීමට ගරු අධිකරණයේ තීරණය කරන රුපියල් ලක්ෂ 10ක ශරීර අප දෙකක් මත පළවෙනි සැකකරුව මුදා හැරීමට නියෝග කරනවා. ඒ වගේම දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි සහ හයවෙනි සැකකරුවන් පිළිබඳව සුවිශේෂී කාරණා ඉදිරිපත් නොවු බැවින් ඔවුන්ව අප්‍රේල් 6 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනවා. පළවෙනි සැකකරුගේ නිවසේ වාර්කාරයෙක් හෝ ලේ ඥාතියෙක් වී සාගුමිට පැමිණලා Thank you.
කිසි දෙයකට බය වෙන්න එපා. පුළුවන් තාත්තා මේ පක්ෂල කරපුවා අපි දන්නවා. අපි තාත්තා දුඹ දන්නවනේ. කිසි දෙයකට බය වෙන්න එපා අපි. උඹට ඕනම දෙයක් තියෙනවා නම් කතා කරපන්. මේ මොකද්ද වැඩේ. හරි? කිසි දෙයකට බය වෙන්න එපා. උදේ ගෙදරින් ගිහ කෙනාගේ නිකමටවත් කෝල් එකක් නැන් නිසා තමයි අරගෙන බැලුවේ. මේ සාලාගම හරි හරි පස්සේ ගන්නම් බේ. පස්සේ ගන්නම්. ඔයාගේ පස්සේ කෝල් ගැනලි ගැන නම් කතා කරන්න එපා. මේ බැනලා සති තුනට මම එක හොඳට අවබෝධ කරගෙන ඉන්නේ. හරි හරි මම තියන්න. ලෝ කතා කරන්නද බං? දැන් උසාවියෙන් ඔප්පු කරලා තියෙනවනේ බං වැඩේ හරි කියලා. CCTV කැමරාවල තියෙනවා නරු ගේට් එක ඇරලා ඉබ්බත් ඇරලා තියලා ඔය බලාගෙන ඉන්නවා. ඌදන් නැති මේ 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 බට දෙකක් ගෙනියන්න ඉන්නේ කියලා ටොන් 1500ක් කියලා ලේසිද බං? මේකෙන් මේකෙන් උනේ අපිට දවසට හම්බ වෙන සම්පින් එක නැති වෙච්ච එක විතරයි. ඌගේ මේ කණ්ඩමාල නිසා. උඹනම් කමන්නේ නැහැ බං උඹ තනිකඩ යා. මම කතාද මැදලා ඉන්නේ. කොහොමද බං මේ පඩියෙන් මේක රන් කරන්නේ? මොකක් හරි වෙන සම්පින් එකක් ගන්න මැට්ටියක් ඕනෙම තමයි. ට්‍රැක්ටරේට පයින්න ඕනේ ඉක්මනට. මදුසානි මිසිනේ නම් අපිට මෙහෙම කණ්ඩමාලයක් වෙන්නේ නැහැ මලේයි. ඇයි මලේ වර්සානි මිසේ වගේ දයක් කරගත්තේ? දැන් ඒ ගෑණි බං ඔක්කොම අපිට ජීවිතේ කියලා දීලා ඒ ගෑණි ගිහිල්ලා පැන්න කෝච්චියට. අපිට මොකද වෙන්නේ බං? මලේයි. හලෝ. ලබන මාසේ අම්මයි තාත්තයි මමයි ලංකාවට එන්න හිතාගෙන ඉන්නවා. ඔයා කිව්වා හරි. අපි රෙජිස්ට්‍රේෂන් එක කරලා දාමු. ඊට පස්සේ වීසා ඇප්ලයි කරලා වෙඩින් එක ගනිද්දි වීසා ඇවිල්ලා තියෙන්නේ. හරි. ආ බය නැතුව ඉන්න ලංකාවට අම්මයි තාත්තයි නවතින්න මම 5 star hotel එකක් book කරන්න. දැන්ටිල්ල හොඳයි නේ? එහෙම කරන්න ඕනේ නැහැ. අම්මා කිව්වා නුගේ ගොඩේ පුංචිලයි ගෙදර ඉන්න ඔක්කොම ලෑස්ති කරලා තියෙන්න කියලා. පුරවට සල්ලි බෙදා කරන්න ඕනේ නැහනේ. ඒක කොහොමද කරන්නේ මගේ නැත්නම් මගේ මාමණ්ඩිටයි. මම ඔයාට අර දවසක් කිව්ව නේද? අපේ නැන්ද කෙනෙක්ගේ කසින් කෙනෙක් ඉන්නවා කියලා පොලිසිය. අයි මොකද යාට මොනාරි ට්‍රාන්ස්ෆර් එකක් කරගන්න ඕනේ? නෑනේ. ඒ මාමා කිව්වලු දවසක ඔයාව මීට් වෙලා යන්න එන්නම් කියලා. හරි හරි. ආ දෙන්න කියන්නකෝ. හැබැයි මේ යුනිෆෝම් දාගෙන එන්න එපා කියන්න. ආවොත් එහෙම මගේ ජොබ් එකට ප්‍රශ්නයක් ඒක. මේ මගේ ජොබ් එකේ න අනුපුරදායක එකනේ. ඒක. හරි හරි මම කියන්න. ඉතින් ඔයා මොකද දැන් කරන්නේ? අපි මේ මිෂන් කණ්ඩමාලක ඉන්නේ. ඒ කියන්නේ මේ මමයි බොසුයි
අපි කුණු කන්දක් පීරනවා හෙරොයින් හොයලා. ඊයා ජරාමනේ අනේ. උඹ කියන්නේ මම එනිකේ. උඹ කියන්නේ බා. අපි මේව කරන්නේ රට ජාතිය වෙනුවෙන්. මම පොරොන්දු වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයට මගේ දිවිහිමියෙන් මගේ සේවය කරනවා. මේ දැන් ඇති නේද බං? අවස්සලා ආයෙවිල්ලා වැඩ කරමු. පාවිනවා බං මේක. කිලෝ කීයක් විතර එකතු කරාද? හෙරොයින් කිලෝ 12ක් විතර අම්මුණා බොස්. හැබැයි අපිට හරිම කිලෝ ගන්න තේරුම් ගන්න පුළුවන් වෙන්නේ රස පරීක්ෂක වාර්තාවේ පස්සේ. මොකද මේවා වැඩිපුරම තියෙන්නේ මිනි අලෝයි හාල් පිටි වගේ දේවල් නේ බොස්. මොකක්? හරි හරි මණික මේ ඔයාගේ මිෂන් කණ්ඩමාලේ හරියට කරගන්න මම ඔයාලට හෙට උදේ ගන්න දැන් හොඳටම රෑ වෙලා I love you හරි මණිකටේ කුණු කන්දක් තරම් ආදරේ ඔයාට අම්මා I love you ඉස්පාසුවක් නැතුව ඇති මේ ගේ දකින්නක ගේ දකින්නකන් නෙවෙයි අනේ එහෙනම් මාව දකින්නක දැන් බලන්නකෝ කරෙන් කටෙන් උස්සගෙන කොට කරෙන් කටෙන් උස්සගෙන ඌ රටේ ඉඳලා එනවෑ අනේ මේ මගෙන් අහගන්න එපා උඹට තෑගි ගේන්න ගිහිල්ලා තමයි අපේ කොල්ල අමාරුවේ වැටුනේ ආයි කාරි වැඩක් නේ මං කිව්වද එයාට හොරකම් කරන්න කියලා අනිත් එක මං කිව්වද මේ එයාට මට තෑගි ගෙනත් දෙන්න කියලා එයා බලන්න ගෙනත් ඌ උඹේ කටෙන් කියනෝනේ මගේ කොල්ල හොරකම් කරා කියලා කවදාවත් මගේ කොල්ල හොරකම් කරන්නේ නැහැ. උඹට තියෙන ආදරයට කොහොම හරි තෑග්ගක් ගේන්න කියලා හිතන්නේ ඇති. ආදරයට හොරකම් කරලා හරියනවද? ඈ? මේ කහපන්. මගේ කොල්ල අසනීපෙන් හිටියා කියලා තමයි යාන්තම් නඩුවෙන් නිදහස් වුනේ. දැන් සනීප වෙලා ඕක ගෙදරේ එන්නේ. දැන් ඌ ආයි අමාරුවේ දාන්න එපා. උඹට තෑගි ගේන්න කියලා. මේ වත්තේ උන්ට දැන් ඉස්පාසුවක් නැතුව ඇති මගේ කොල්ල දකින්නක ඕම් බලපන් අද රැට මේ වත්තේ උන් ඔක්කොම හොඳ ජෝගියක් නටනවා ඕම් බලපන් බලමුකෝ කියන්නේ මේ මාසේ අපි ජීවත් උනේ මේ වත්තේ උන් හින්දා නේද පොඩ්ඩක් හිතපන් මේ වත්තේ මොන දෙයක් හරි වෙන්න අපේ කොල්ල තමයි ඉස්සරහට පැනලා යන්නේ ඕනම දෙයකදී මූණ දෙන්නේ. ඒද මේ වත්තේ උන් හරි ආදරේ අපේ කොල්ලට. ඒකයි බං මං එහෙම කියන්නේ. අපේ කොල්ලා මටත් හරි ආදරේ. මලයි මට මේ දැන් ටික දවසක ඉඳන් හිතෙනවා මේ මට රට ගියොත් සුද්ද චාටර් වෙයි කියලා අනිත් එක අර ක්ලාස් එකෙන් මේ ඉගෙන ගත්ත මයිසෙල්ෆ් තියනවනේ ඒක නිකන් පොඩි ට්‍රිප් එකක් වගේ දවස් සතියක දෙක ඒක මදි වෙයි මොකද එහෙම හිතනවා නම් හොඳයි මොකද හැමදේම කරන්නේ ෆෝන් එකෙන්නේ බ පණ තියෙන මං ඔක්ක දඩක් කර ගමන්නේ මට කසාද බඳලා පෙන්නපන් අනේ නේ වලයි මං දැන් මගේ
එදවසල අලුත්ම කණ්ඩමාලේ ප්ලෑන් එක තමයි ලංකාව ඉන්න සල්ලි තියෙන කෙල්ල එක සෙට් වෙලා මෙහෙ සෙට්ල් වෙනවා. සෙට්ල් වෙනවා සෙට්ල් වෙනවා. මට වෙන්නවන් සෙට්ල්. විමලයි ඒ මං හිතන්නේ මං මේ දවස්වල හිතනේ වැඩ කරනවා එකක් කෙනවා ඇන්ටන් කියන්නේ කවුද ඔව් මං තමයි ඇන්ටන් විමලයි ඒකක් බිලවරේ